රිසිහිනයට ආදරෙන්. අයිබුවන් කෙරිසිහිනට අදරෙන් යුට් නැල්ලකට ඔයාලව අදත්තා අදරයෙන් පිළිගන්නවා අද මෝ අලත් එක කතා කරන්නේ ඌෂ්ණ ඇගක් තියන කෙනෙක්ට ඒ ගති අඩුකරගන්න පාවිච්චි කරන්න පුොළුවන් බොන්න පුළුවන් බීම වර්ග දහයල්ගෑන. ඉතිං අද අපේ විඩියට යන්න කලින් පුංචිල්ලේ මක් තියෙනවා මගේ යුි ශනල්ල එක තාමත් ල සබස්කයිබ් කරනඇත්තං සබස්ක්‍රයිබ් කරන්න ඒ වගේම පැතෙන් තියෙන බෙල්ලයික එකත් කලික් කරන්න එතකොට ම විඩිය එකක් දපු ගමක් ඔයාලට නොටිෆිකේශන් ගන්න පුළුවන්. ඉතිං අපේ යමු අද දවසේ අපේ මාතෘකාවට. අංක එක කෝමාරිකා පානය මේ සඳහා ඔබට කෝමාරිකාමදය පොල් හෝ තැබිලිවතුර ලුණු දෙෙහි හෝ ලෙම නිවෂටිකක්. සේනි යොදාගෙන මේ මිශ්්‍රණය හොඳින් මික්ෂ කරගෙන බොන්න පුළුවන්. මේක දිනපතා පාවිච්ි කරන්න උනත් පුළුවන් නමුත් තැබිලි දිනපතා පාච්චි කරන්න එපා දිනපතා පාවිච්චි කරන කෙනෙක් දවසක් අඇර දවසක් තැබිලි පාවිච්චිරල අනිත් දවසට පොල් වතුරපාවිච්චි කරන්න පොල් වතුරහා කෝමාරිකා කියල කියන්නේ බොඩක් ඇන්ගේ තයෙන ෘෂ්ණගතය සමනය කරන දේවල් දෙකාක්. අංක දෙක ටක්ෝ. ඩටක්ස් වෝ කියලා කියන්නේ? රාත්‍රයේදී නින්දටයාමට පෙර විදුරු බෝතලේකට වතුරදාලා ඒකට පිපිඥපිති කීපයක් ඒවාගම මෙෙන්ංචි කෝද කීපයක්. ඒ වගේම දෙහි හෝ ලෙමන් පෙත්තක් දාලා ඒ වතුරක උදේවරුව තුළ පානය කරන්න. රාත්‍රියයක් පුා මේ වතුරක තුළ පිපඤ්ඥා දෙෙ හා මිංචිකොළ තියෙන්න්න ඕනේ ඒවගේම උදෑසන උදේවරුව පැෑහත්තරක් ඇතුවත මේක පානය කරන්න අනිවාරයෙන්ම ඩිටොක්ස් වෝට මගින් හලගේ ශරිරේ තියෙන අනුමශ්‍යමන්දය අනවශ්‍ය තේවල් අයින් කරලා ඔගුළඟ ඇග උණුසුම් ගතියෙන් විදිලා ඇඟ සිල් බවට පත් කරනවා මේක ගර්භාෂය සිසිල් බවටත් ගොඩක් වැදගත්. ංක තුන කැකිරි හෝ පිපින්්ඥා පානය. මෙහිද ඉදුුණු කැකිරි හෝ ඉදනු පිපෙන්්ඥා ෙඩියක් අරගෙන මදය හා ඇටත් සමගම සියලුමදේ හොඳින් බ්ලන්ඩ් කරලා සීනිහාලනු ඇති පමණට දාලා උගලන්ඩ පාවිච්චි කරන්න පුළන් මේකත් ගොඩක් ඇගේ දාහය නිවන ගර්භාශය සිල්කරවන හොඳ පානයක්. දෙෙලුම්යෂ දෙලුම් කියල කියන්නේ ගොඩක් ශරීරයේ ගර්භාෂය සරුකරවන ගර්භාෂයේ නීරෝගී කරවන හොඳ පානයක් ම් ඇට හොඳින් මෙිරි කරලා ඒ යුෂ ඒ විදිහටම බොන්න පුළුවන්. අනෝදා පානය හොඳින් නිදනු ආත්තා හැමනැත්තන් කටුවනෝදා වැලිය අනෝදා වගේ ගිදිා අරගෙන්න්න ඒක හොඳට බ්ලෙන්න්්ඩ කරලා එලකිරිදාලා එලකිරිත් සමගඟ බලන්්ඩ කරලා බොන්න පුළුවන් මේකත් ඇගේ උෂන් බවාඩ්ඩු කරන ගර්භාෂය සරුකරවන හොඳ පානයක්. අංක හයල්. යෝගට් පානයේ. මෙහිදී යෝගට් සමඟ ගල පලතුරුත් කැමති දෙයක් එකතු කරලා AACල් එකට බ්ලන්ඩ් කරලා පානය කරන්න පුළුව මේකත් ශරීරයේ දාහනිීවන ඉතාමත් හොඳ පානයක් පළතුරු නැතුව වුණත් යෝගට් පමණ වතුරත් එක කල්වලංකරලා අවශ ප්‍රමාණයට සනිහාල් වුණුටිකක් දාලා ඔගලන්ට බොන්න පුළුව මෙක ඉතාමත් හොඳයි ශරීරයේ නිරෝගී භව වර්ධනය වෙන්න ඒවාගේම ශරීරී ආහාල් ජීරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මකවෙන්න මේ යෝගට් පානය ගොඩා උදවෙනවා. අංකාහත් ආමන් drink. මෙහිදේ වේලි ආමන් ඇටගෙන රෑයක් පුරාපෙලා එහි දුමුරුපාට පොත්ත ඉවත් කර මේ ආම නැට හොඳින්. වතුරත් සමඟ බ්ලන්ඩ් කරලා ආමන්ිකයක් හදාගන්න පුළුවන් මේකට සීී තමන්ගේ අරස පමණට දාලා බොන්න පුළුවන්. මේකත් ඉතාමත් හොඳයි ශරීරයේ සිල් කරවවා නමුත් වියල යාමන් ඇයට කන්නපා ්‍යල යාමනයට ශරරය දාහේ වැඩිකරමනා කියලා ඉන්දියාව තුළත් මතයක් තියෙනවා. ඒ නිසා අනිවාර මාමෙන් පාවිච්චිකෙන්වන රයක් පුරා පෙන්ගෙන්න්න තියලා කන්න ඒම නැත්තාම් වඩාත්ම හොඳයි රයක් පුරා පෙන්ෙන්න්න තියලා ඒ පොත්ත ඉවත් කරලා එක බ්ලෙන්ඩ කරලා පානයක් විදිහට පාවිච්චි කරනික. අංකටට සෝයාමිල්ක් මෙහිදේ ඔගලන්ට සොයාමිල්ක් කඩෙමිල්දී ගන්න පුළුවන් සොයාමිල්කුත් දිනපතාාව උගලන්ගේ දෛනික ආහාර වේලක් අතරතුර බොන්න පුළුවන්න හොඩක් ඔගලන්ග ශරිරයේ දාහනි වන ගර්භාෂයටත් ඉතාමාත් හොඳ පානයක්. අංක නමය. එලකිරි සහමී පැණි. මෙහිදී සාමාන්‍යෂ්ණත්වේ පවතින එලකිරිවලටම පැණිතේ හැදක් දාලා ඒ එලකිරි කෝප්පේ ඔගලන්ට බොන්න පුළුවන් මේක ගොඩක් ශරීරයේ සිල් කරවන හොඳ පානයක්. අංක දහය බෙලිමල් සෞ් බාර්ලි වැනි එදිනෙදා අපේ නිතර පාවිච්චයට ගන්නා අනිකුත් පානවර්ග වගේම ජාලය ඉතාමත් හොඳ ඔගුලන්ගේ ශලරී සිසහ කරවන්න මේවා හවස්වරුවේ ගොඩපානයෙන් කරන්න එපා කියල කියන මොකද සහරයගගේ ශරීයට දැඩිලස සිකල් කරන නිසා හැම්බ්‍රරිස්සාාව සෙම්ප්‍රතිශා වැනිතත්වයෙන් පහසුවය වල දෙන්න පුළුවන් එ නිසා උදේවරුවේ මෙ සව් බාර්ලි ඒ වගේම බෙල්ලිමල් වගේ औෂදිය දවල් පාවිච්ි කරන්න උදේවරුව තෝරගන්න. ඉතින් අදම ඔගොලන්ට කිව්වේ ගර්භාෂය සරකරවන ඒ වගේ ශරීරයේ ගර්භාෂයේ ඔෂ්නත්වේ පාලනය කරන සමනය කරන මිබීම වරග. ඉතින් මේ කාලේ තුළ ඔගුලන්ට මෙම පාවිච්චි කරන්න පුළුවන්නන්. ඔගුලාන්ගේ කිරිසෙහිෙන ඉක්මනින් සැබෑ කරගන්න ඔගුලන්ට ක්තිමත්හරූ සිල් ගර්භාෂයක් ලබාගන්න හැකියාවතියෙනවා ඉතින් ඔයාගේ ඒ ප්‍රාර්ථනා ඒ විදිහටම ඉෂ්ට වෙන්න කිලමම් ප්‍රාර්ථනා කරනවා. විඩිය එකට ල ඇැමති ාව ීඩිය කරලා යික් කරන්න යාළුවන් අතර ශයා කරගන්න ඒවගේ මලගේ අදහස් මට කමෙන් කරන්න ඒවගේ මගගේ චනලෙ සබස්ක්‍රයිබ් කරලා දිගට මාත්තෙක්ක රැඳඉන්න ලසලු දෙනාටම තෙරුවන් සරයි.